මෙන්න වාර්තා වූ පුවතක් LPL තරඟාවලියේ පසුගියදා පැවති කලම්බු ස්ටාර්ස් සහ කැන්ඩි වොරියර්ස් අතර තරඟයේදී වැඩි කතාබහකට ලක් වූ ක්‍රීඩකයෙකු බවට පත් වූයේ වේගපන්දු යන ක්‍රීඩක ලහිරු කුමාරයි. ඒට හේතු වූයේ අවසන් පන්දු වාරයේදී ලකුණු 16ක් ලබා ගත යුතුව තිබියදී ලහිරු කුමාරයා වූ මුල් පන්දු 3ේදී 6 පහර 3ක් ලබා ගැනීමට සීකුගේ ප්‍රසන්න සමත් වීමයි. මෙම දැවැන්ත ප්‍රහාරයත් සමග වේගපන්දු යන ක්‍රීඩක ලහිරු කුමාර සංවේදීව කෑගසමින් හා අඬමින් ක්‍රීඩාගාරයේ වෙත යන අයුරු දක්නට ලැබුණා. මීට පෙරද ලහිරු කුමාරට T20 ලෝක කුසලානේ දකුණු අප්‍රිකා තරගයේදීද මෙවැනි අත්දැකීමට මුහුණ පෑමට සිදු වුණා. මෙවැනි තත්ත්වයකදී ක්‍රීඩකයෙකුගේ මානසිකත්වයේ වගේම දක්ෂතාවයේ අතින්ද සවිමත් වීම අතිශය වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි වේගපන්දු යන ක්‍රීඩක ලසිත් මාලිංග හා ලහිරු කුමාර අතර යම් සංවාදයක් ඇති වූ බවට සාක්ෂියක් සමාජ මාධ්‍ය තුල දක්නට ලැබෙනවා. ලහිරු කුමාරගේ පෞද්ගලික කළමනාකරු වන අසංක විජේවර්ධන Facebook ගිණුම තුල ලහිරු කුමාර හා ලසිත් මාලිංග සාකච්ඡාවක නිරත වන ඡායාරූපයක් පළ කර තිබුණා. මේ වන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බන්හි රැඳී සිටින ලසිත් මාලිංග හා ලහිරු කුමාර අතර පැයක කාලයක් සාකච්ඡා පවත්වා තිබෙනවා. මෙහිදී ලහිරු කුමාරහට ලසිත් මාලිංග ඉනිම අවසානයේදී පන්දි යවිය යුතු ස්වභාවය ගැන උපදෙස් රසක් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම ලහිරු කුමාර මෙම තරඟ දෙකේදී සිදු කළ වැරදිත් මාලිංග පෙන්වා දී තිබෙනවා. එම වැරදි වලින් මිදී අවසන් පන්දු වාරවලදී පන්දු යැවිය හැකි ක්‍රම පිළිබඳ ලසිත් මාලිංග ලහිරු කුමාරට උපදෙස් ලබා දී තිබෙනවා. ඉතින් මෙවැනි තොරතුරු දිනපතා බලන්න අපේ නාලිකාව අදම subscribe කරන්න.